විශංකයා විශ්වාසනීය දැක්ම මම මේ ක්‍රිකට් ක්‍රීඩාව යන මාර්ගය ගැන මම අවුරුදු 10ක් 15ක් 30 කිව්වා මේක පරිස්සම් කරන්න කියලා. ඔය අපේ කතා කරන සමහර ක්‍රීඩකයෝ රටේ එංගලන්තේ ක්‍රීඩා තරඟ වලට සහභාගී වෙන්නේ නැතුව IPL සල්ලි වලට ගැහුවා. එදා තමයි මගේ ජීවිතේ ක්‍රිකට් වලින් මම දුක් විඳපොම දවස මොකද මම ක්‍රිකට් පරිපාලනයේ සභාපතිවරයා හැටියට හිටියා. මම සභාපතිකමෙන් එළෙව්වෙත් ඒ ආණ්ඩුව මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව ගාමිණී ලොකුගේ ඇමතුමා ඉන්න කාලේ. මම ඒකන ආඩම්බර වෙනවා මං හැදුවේ ලංකාවේ ක්‍රිකට් හදන්න. හැබැයි අද වෙනකොට මුදලම මූලික කරලා මේ ක්‍රීඩකයන්ගේ මනස අද විකෘති කරලා තියෙනවා. මං දන්නේ මේ මම දරුවෙක් කියලා කතා කරන්නේ තරුණ ක්‍රීඩකයෙක්ට මේ තත්ත්වයට පත් වෙන්න හේතුව මොකද්ද කියලා මම දන්නේ නැහැ. තාම මං හිතන්නේ මේක මම හිතනවා ක්‍රීඩකයෝ හැටියට අපි හොයලා බලන්න ඕනේ ඇයි මේ තත්ත්වයට පත් වෙන්නේ කියලා. මේ ක්‍රිකට් පරිපාලනේ ඇවිල්ලා හැමෝටම ටෙස්ට් කරනවා කියන එක නෙමෙයි වැදගත්කම තියෙන්නේ. ඉස්සෙල්ලා ටෙස්ට් කරන්න ඕනේ ක්‍රිකට් පරිපාලනේ ඉන්න අය මොනවද කරන්න කියලා. ඒගොල්ලන් කරලා තියෙන දූෂණ වැඩ ටික කෝප් වාර්තාවල තියෙනවා. ඒවට කිසිම ඇක්ෂන් එකක් අරගෙන නැහැ. හැබැයි මේ කවුරු හරි ක්‍රීඩකේ මම කියන්නේ කුඩු අතේ තියාගෙන ක්‍රීඩකෙක් නෙමෙයි මොන කෙන හම්බුණත් ඒ දඬුවම් දිය යුතුයි. නමුත් මෙව ගැන හොයලා බලන්න ඕනේ මෙව කවුද මෙව මූලික මිනිස්සු කවුද කියලා. මොකද සාමාන්‍ය මෙව මේ කුඩු වලත් අහු වෙන පොඩි අයනේ. ලොකු අය හැමෝම බේරනවා හැමදාම. ඔය හැබැයි පොඩි අපේ කොවිඩ් වල කවුරු හරි පොඩි කෙනෙක් වුණාම මුළු දිගටම හොයාගෙන යනවා. නමුත් කුඩු වල අනිත් ඒවා වුණොත් කවදාවත් ලොකු අයව හොයාගන්නේ නැහැ. මොකද හොයන්නේ යන්නෙත් නැහැ ගැන කතා කරන්නෙත් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. නමුත් ක්‍රීඩකෙක් හැටියට කරපු වැඩේ වැරදි. හැබැයි එයාව මේ තත්ත්වයට පත් වෙන්නේ කොහොමද කියලා හොයාගන්න ඕනේ. මම දන්න හැටියට මම අන්තිම කාලේ ක්‍රිකට් බැලුවේ නෑ වැඩිය. මේ දක්ෂ ක්‍රීඩකේ. ඉතින් මේ දක්ෂ ක්‍රීඩකේ මේ තත්ත්වයට පත් වෙන්න අපි හේතු හොයන්න ඕනේ. මොකද අපිට සම්පත් හරි අඩුයි. මේ පිටපළාත්වල ඉන්න ක්‍රීඩකයන් තමයි අපිට ඉන්න සම්පත්. ඒ ක්‍රීඩකයෝ මේ වගේ තත්ත්වයකට යන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? මුදල මූලික වෙච්ච ක්‍රිකට් ක්‍රීඩාවක් අද තියෙන එකේ ඔය යන්නේ ප්‍රතිඵල. ඕක මම කිව්වේ දැන් අවුරුදු 15කට ඉතර ඉස්සෙල්ලා. ඉතින් ඒව පරිපාලනේ ඇහුවේ නැහැ. මට හිනා වුණා. මම කිව්වා සූදුකාරයන්ව ක්‍රීඩාවට ගේන්න එපා කියලා. බුකිකාරයන්ව ගේන්න එපා කියලා. අඩු ගන්න අපේ ආණ්ඩුව කාලේ අපිට පුළුවන් වුණා මේ සූදුකාරයන්ව ක්‍රීඩාවෙන් ඉවත් කරන්න. හැබැයි ඒක ඔක්කොම කරලත් අපි අද කනගාටුදායක දෙයක් තමයි මේ ක්‍රීඩකයන්ට මේ වගේ අත්විඳීම ගන්න. මම හිතන්නේ ක්‍රීඩකයන්ට ටෙස්ට් කරන එක නෙමෙයි වැදගත්කම තියෙන්නේ ක්‍රීඩකයන් පරිස්සම් කරන එක. ඩොක්ටර් කී